අපිට අවශ්‍ය වන්නේ ප්‍රශ්නවලින් නඩත්තු වෙන ආණ්ඩුවක් නෙවෙයි, ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන ආණ්ඩුවක්. මේ පුවත අනුන්ගේ වත් ශීර්ෂ පාඨය ඇමති විමල් වීරවංශගේ වෙබ් අඩවියේ. මහමැතිවරණය ඔන්න මෙන්න ඇති පසුබිමේ. මේ වැටෙන සිරස්තල පිටුපස ඇති දේශපාලනීය තීරුම් ගැනීම පහසු නැත. ජනාධිපතිවරණයේ අවස්ථාවේ කන්දක් විලිලෑවා නම් දැන් ආණ්ඩුව ඉන්නේ මීයෙක්වත් වදාගත නොහැකි පසුබිමකය. ජාතිය ආගම රට අනුතුරේ ගාගෙන බොරු කියා බලය ගත්තාට මොකද? සැබෑ ජනතා ප්‍රශ්න කිසිවක් විසඳීමට ආණ්ඩුවට නොහැකිව ඇත. විමල් වීරවංශ ඇමතිගේ සිරස්තලයෙන් කියනවා නම් ආණ්ඩුව දැන් දුවන්නේ යන්නේ ප්‍රශ්නවලින් නඩත්තු වෙමින්ය. ඇමතිකම් බෙදීමේදී ප්‍රශ්නය, රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් පත්කරන විටත් ප්‍රශ්නය, ඊළඟට රංජන්ගේ හඬපට ප්‍රශ්නය, බැඳුම් කර හොරු හිරේ දාන්න වෝහාරික විගණන වාර්තාව එනතුරු සිටි ආණ්ඩුවට දෙලෝරත්තුනේ අජිත් නිවාඩ් කබ්‍රල් ගහලා තියෙන ගැහිල්ල දැකලාය. කබ්‍රල්ගේ ගැහිල්ල මහින්දගේ කාලේ ගැහිලිකාරයන් පවා මවිත කර ඇත. වෝහාරික විගණන වාර්තාව අරගෙන අධිකරණයට යා යුතු ආණ්ඩුව විකාර කතා කියමින් මග රස්තේ අදු ගහන්නේ ගියොත් වෙන දේ දන්න නිසාය. එපමණක් නොව දැන් ආණ්ඩුව නීතිපතියෙක්වත් ප්‍රශ්න දාගෙනය. පුද්ගලයින් අතුරුදන් කිරීමට චෝදනා ලබා අධිකරණයට ඉදිරිපත් කර ඇති පිරිස් එයින් ගැලවෙන්නේ ඒවත් දේශපාලන පලිගැනීම් කියමින්ය. සිස්ටම් වෙනස් කරන්න යන්න කලින් යල්පිනුදේ වෙනුවට අලුත් දේ ගේන්න ප්‍රශ්න දාගත්තට ප්‍රශ්නයක් නැත. එහෙත් ආණ්ඩුවේ අවුල කියන්නේ සහල් එළවලු මිල අහස උසට යන විට එය පාලනය කරගැනීමට නොහැකි වීමය. එපමණක් නොව කොරෝනා වෛරසයෙන් බේරෙන්න අවශ්‍ය මූලික සෞඛ්‍ය ආරක්ෂක විධිවත් ජනතාවට කියන්න ආණ්ඩුව අසමත් වැත. ෆේස් මාස්ක් එකක මිලේ සිට ෆේස් මාස්ක් එකක් දාන්න ඕනේද නැද්ද යන්න පවා ජනතාවත් ඉන්නේ ප්‍රශ්නකය. ඒවා විසඳීම වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ පත්තර වැසීමය, මාධ්‍යවේදීන්ට යන එනමන් නැති කිරීමය, බියවැද්දීමය, බුද්ධිපනත් පෙන්වා බුද්ධි බිල්ලන් ගැන සමාජ භීතිකා මැවීමය. ඒ කියන්නේ ප්‍රශ්නයකට පසුව තවත් ප්‍රශ්නයක් මිස ආණ්ඩුවේ වෙනත් අපේක්ෂාවක් නැත. මහමැතිවරණයක් පිනිපිනි විමල්ලා ප්‍රශ්නවලින් උන නඩත්තුව ඇති කියා කියන්නේ මේ තාලෙට ගියොත් යන්න වෙන තාලය දන්න නිසාය. අවාසනාව කියන්නේ අද විපක්ෂයේ කාටවත්ම ඔන්න ඔය කියන දේශපාලන ඉව නොතිබීමය. නැත්තම් වැඩබැරි ආණ්ඩුව සමග හැපෙන්න තරම් දේශපාලන ධෛර්යයක් නොතිබීමය.